මාධ්‍යනේ තියෙන හයිබ්‍රිඩ් නෑ එහෙම නමක් නෑ හයිබ්‍රිඩ් කියලා එකක් ඔව් එතකොට නෑ මම මැන්නේ නෑනේ මං කිය ඔබතුමාලගේ වචනයක් කියලා අපේ වචන මේ UN එකේවත් මෙහෙ දාපු එකක් නෙවෙයි කියලා එච්චර ඈ UN එකේ කොහෙවත් නෑ හයිබ්‍රිඩ් කියලා මානව හිමිකම් කමිටුවේ යෝජනාව විතරයි නියෝය ඕක නෙවෙයිනේ අවසානේ ඒ රිපෝට් එක දැන් UN එකට ඇවිල්ලා UN එකට අවසාන තීන්දුවක් 24 වෙනිදාට ගන්නවා ඒක තමයි යෝජනාව ඔය තියන්නේ UN එකට ඉදිරිපත් කරපු යෝජනාව දැන් ඊට පරිබාහිරව ඇමරිකාව ඉදිරිපත් කරපු යෝජනාව ඇවිල්ලා තියෙනවා ඒකේ ඇති හයිබ්‍රිඩ් එකක් නැහැ ඒකේ තියෙන්නේ දේශීය මේක ඒ කියන්නේ ඩොමෙස්ටික් ඉන්ක්වයරි එකක් තමයි ඒගොල්ලෝ ප්‍රොපෝස් කරන්නේ දැන් ඒකට බොහෝ රටවල් එකඟයි ඒ කියන්නේ ඉන්දියාවත් එකඟයි චීනයත් එකඟයි රුසියාවත් එකඟයි ප්‍රධානම රටවලුත් එකඟයි ඉතින් ඒ නිසා මූලිකවම මම දැන්ට තියෙන තත්ත්වය ඇටියට හයිබ්‍රිඩ් කතාවක් නැහැ අන්තිම යෝජනාව වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව සම්මත වෙන්නේ දේශීය යාන්ත්‍රණය ඒ දේශීය යාන්ත්‍රණයකට සමහර වෙලාවට කියන්න පුළුවන් පිටරට තාක්ෂණික සහාය ලබා ගන්නට එක්කෝ එහෙම නැත්නම් පිටරට යම් උපදේශ ලබා ගැනීම කියලා කැලලක් එන්න පුළුවන් ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් කරානේ ඔව් පත් කරා මේ තුන්දෙනෙක් විදේශික මේ මේ ඩෙස්මන් සිල්වායි තව දෙන්නෙක්ව විනිශ්චයකාරවරු දැන් ඇත්තටම පරණගම වාර්තාවේ ඒක පැහැදිලිවම කියනවා ඒ වාර්තාවේ මේ මේ ඒගොල්ලන්ගේ උපදේශුත් එක්ක තමයි මේවා මේ ටික අන්තර්ගත කරේ කියලා ඉතින් එතකොට ඒගොල්ලොත් එකඟ වෙලා තියෙනවා අමුතු දෙයක් නෙවෙයි ඒක ඉතින් අපි බලමු අවසාන වාර්තාව කොහොමද සම්මත වෙන්නේ කියලා. ඒක එතන තමයි ඉතනින් තමයි රාජ්‍ය ඒක ක්‍රියා කරන්නට ඕනේ.